தாகம் தர மிக அது தூணி பிரயோகி கமங்கான யானை அப்படின்னு தூணி பிரயோகி துன்சி அத்தலியக்கு நவசாகம் எக்காங்கே திகஷ் பகவன அது தூணி குவன் யானை கமன்காரி குவன் யானை வேகி மெக் கேது அர்த்த கோணே சொல்லி கேனம் මේ දුවනි වේගී ඉක්මවා ගමන් ගන්න යානා ගැන අපි කතා කරන්න යන්නේ. එතකොට මොකද අපි කරන්න ක්‍රමේ? එතකොට අපි මේක සූත්‍රය මත යන්න ඕනේ මෙක් අංකෙත් එක්ක. මොකද අපිට එන්නේ මුලින්ම හන්නේ ගොන් යන්නේ වේගී. මෙක් අංකේ n සමානයි අපේ ප්‍රභවය ප්‍රවේගී බෙදීම දුවනි ප්‍රවේගී කියලා එනවා. එතකොට අපේ ප්‍රභවය ප්‍රවේගී US කියලා ගත්තොත් n කියන්නේ 2.5 වැඩි කිරීම, v කියන්නේ 340. අන්න අපිට එනවා 2.5 වැඩි කිරීම 340. ත්‍රිකේෂම් පහ වැඩි කිරීම 340. දොරිනවා 850යි ඒ මිශ්‍රණය එක. අන්න මෙකංගේ ත්‍රිකේෂම් පහක වේගින් යන ඔය සුපර්සොනික් ජෙට් කියලා කියනවා, මිසයිල වගේ ඒවා අපි කියනවා. ඒ වගේ ඒවා ධ්වනි වේගිනුට වැඩි වේගින් යන. මේ වගේ එකට ඇත්තටම අපි ප්‍රතිමිසයිලයක් එවල්ල ගැනීමත් අසීරුයි. මේ ධ්වනි වේගිනුට වැඩිනේ. සාමාන්‍ය රොකට් එක, අර රොකට් මේ බෝම්බ වලින් මේ සාමාන්‍ය ඔය කියන අවියකින් නම් මේ වගේ දුවනි වේගෙන් යන යානාවකට පහර දෙන්න බෑ. හරි, මේවා දුවනි වේගයට වඩා වැඩි. එතකොට මේ කියන ගුවන් යානේ 850 තප්පරේ මීටර වේගෙන් යනවා. අ දුවනි එතකොට කැල්සියම් පහක දුවනි වේගෙන් ගමන් කරන ගුවන් යානේ වේගය මැක් හේතු අර්ධ කෝණේ. මැක් හේතු අර්ධ කෝණේ කියන්නේ අපි තරංග පෙරමුණු විකාශන වෙන හැටි යන්දොත් මෙහෙම. ඔන්නෝගේ මේ ප්‍රභවය ගමන් ගන්න විදිය, මේ ප්‍රභවය යන විදිය US කියලා මෙන්න මේ කෝණේ අර්ධ කෝණේ මැක් හේතු අර්ධ කෝණේ ටීටායි කියලා ගත්තොත් අපි ලියනවා සයින් ටීටා සමානයි 1/8 කියලා. ඒතර සයින් ටීටාගේ මේ සූත්‍ර ඔප්පු කිරීම අපි පන්ති කරනවා 1/2/5. ඒතර ටීටාගේ සයින් ඔගෙන් බලන්න ඕන අපි. ඒතර අපි සයින් ඉන්වර්ස් 1/2. එතකොට අපිට එනවා අංශක 23 වුත් කලා 34ක්. අංශක 23යි කලා 34යි. හිමි අද්දෝනි මේ ප්‍රහාර ගැන කතා කරද්දි මේ මට හරියට මතක නැහැ අර යුක්‍රේන වල කොහොමද මේ එකමාරක් අපේ පත්තරයක දාලා තිබුණා ආලෝක වේගිරුවල වේගින් යන මිසයිලයක් මගින් ප්‍රහාර දෙයි කියලා. ඇත්තටම මේ එකක් ලෝකේ තාම නම් ද්‍රව්‍යයක් ආලෝක වේගින් යනවට වඩා යන වේගින් යamak ගැන හොයාගෙන නැහැ. එතකොට ඒක ධ්වනි වේගී වෙන්නේ නැති ඒ පුජ්‍යලේ අවබෝධයකින් තොරව දාන්නේ නැති මේ ධ්වනි වේගී ඉක්ම යන මිසක් ආලෝක වේගී ඉක්ම යන මිසයිල වගේ දේවල් ඒ වගේ දේවල් නැහැ. ඇත්තම ආලෝක වේගී ඉක්ම යන බෙයිද අපිට. ඒව ගැන පොඩ්ඩක් හිතන එක හොඳයි. මෙහෙමයි වෙලා තියෙන්නේ. ද්‍රව්‍යයක් විදිහට ආලෝක වේගී ඉක්ම යාමක් තාක්ෂණික කතා කරන්න බැරි වුණාට අපිට මෙහෙම දේවල් පුළුවන්. අපි තුම අපි හඳට යනවා වෙනකොට හඳ අපේ ළඟට ගෙන්න ගන්නවා. ඒක නිකන් විහිළුවක් වගේ කතාවක් නේද? නෝ ඇත්තටම පුළුවන්. මේ කාලයේ අවකාශයේ එක්ක වෙනස්කම් තියෙනවා. අපිට මේ ළඟයි දුරයි කියලා පේන එක සාපේක්ෂයි. මේවා කාලය දුර මේවා සාපේක්ෂ දේවල්. මේවා වෙනස් කරන්න පුළුවන් සිද්ධාන්ත ලෝකේ තියෙනවා. ඒවා උඩාවට නිර්මාණය කරලා තියෙනවා අද කාලේ නට. මේ වෝම් හෝල් කියන තීරීදි කියවෙනවා පණුකෝරයක් කියලා. අපිට අවකාශ කාලයේ වක්‍ර වෙනස් කරලා ඈත තියෙන දෙයක් ලං කරගන්න පුළුවන් අපිට. කිටි දුරකට ගන්න පුළුවන්. ආලෝක වර්ෂ ලක්ෂ ගණනක් ඈතින් තියෙන එක විනාඩියෙන් යන්න පුළුවන් විදිහට හදාගත හැකි. තොර බැලු බැලමට වේගී ආලෝක වේගයට වැඩි වගේ. ඇත්තටම ආලෝක වේගයට වැඩි වෙන්නේ නැහැ ඒලාදී. වෙන්නේ දුරදේ ලංවීමක් වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් තාක්ෂණික ක්‍රම ඇත්තටම කතා වෙනවා. ඒක ගුරුත්ව තරංග වගේ දේවල් ඇසුරින් නිර්මාණය කරන්න පුළුවන් කියනවා. ඉතාලම කුඩා ප්‍රමාණයට මේ වගේ බෝම් හෝල් වගේ ඒවා හදලා තියෙනවා අංශු මාත්‍රිකව. ඒවා තාවකාලික කෙටි කාලයකට. ඉතින් ඒක හොඳ ආරම්භයක්. අනාගතයේදී මේවා දිනු වෙන්න පුළුවන්. අතීතයේත් අපේ ලංකාවේ මේ වගේ ක්‍රම ගැන කියවෙනවා. ඒගෙන ලීවිච්ච පොත්පත් තියෙනවා. එතරම් ඒවා අපේ ලංකාවේ තිබුණා කියන ඒවා වෙන රටවලින් තමයි හම්බෙලා තියෙන පොත්පත්. ඔය රාවණ රජතුමා වගේ අය මේ එක්තරා යානා විශේෂයක් පාවිච්චි කරගෙන ඒවා විමාන කියලා අපි කියනවා. දෙවියන්ගේ යානා කියලා කියනවා. කොහොමවත් ඔය දෙවිවරුත් ගොඩාක් ඈත ඉඳන් එනෝගෙන ජීවි විශේෂයක් නේ. ඉතින් ඒගොල්ලෝ පාවිච්චි කරන යානා වල මේ කියන මේ ගුරුත්ව තරංග වෙනස් කිරීමක් ගැන තමයි කතා වෙන්නේ. ඒ කාලේ කියන උඩ රසදිය පාවිච්චි කරලා එහෙම කියනවා. එතරම් ඉතින් ඒ කාලේ නම් අදට වෙනකොට වෙනස් වෙනවානේ. අපිත් මුල් ඒ කාලේ රසදිය කීපයක දන්නේ නැහැ. අද කාලේ රසදිය කියන්නේ මොකක් හරි උපක්‍රමයකින් පාවිච්චි වෙන යන්ත්‍ර ගැන විස්තර වගේ පොත්පත්වල තියෙනවා, පුරාණ පොත්වල. ඒවා මේ පිටරට ඇමරිකාව වගේ රටවල් පවා හදේරුවා කියලා කියනවා. කොහොමනත් ඒ තාක්ෂණය තාම අපේ ලෝකෙ තාම හරියාකාරව අවබෝධ නැහැ. කොහොමනත් ඒ වගේ කාලාවකාශ වෙනස් කිරීමෙන් යන්න පුළුවන් බව නම් දැන් ඔප්පු වෙලා තියෙන්නේ බෝධුරට. ඉස්සරහට අපිටත් එන අභ්‍යවකාශ කියන්නේ මේ තරුව අතරට යන්න පුළුවන් වේවි.